පින්නතුනි මෙම දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුලින් අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන ගණක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාව. නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ උතුම් නිවන් මාර්ගය හොයාගෙන යනකොට අනුගමනය කළ යුතු අනුපූර්ව ප්‍රතිපදාවේ යම් ප්‍රමාණයක් මේ සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ පිළිවෙල සකස් වෙන්න ඕනේ කොහොමද කියලා. ඒ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපි මේ වෙනකොට ධර්ම දේශනා 10ක් දේශනා කරලා තියෙනවා. මේ සදැහැති පිරිස අද දායකත්වයේ දරුණු ලබන්නේ ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරනු ලබන 11 වෙනි ධර්ම දේශනාව සඳහා. පින්නතුනි අපි 10වෙනි ධර්ම දේශනාව තුල සාකච්ඡා කළේ අභික්ඛන්තේ පරික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන කාරණාව. ඉදිරියට යනකොටත් ආපසු එනකොටත් සිහිය ප්‍රඥාව සහිතව කටයුතු කරන්නේ කොහොමද? සති සම්පජඤ්ඤය කියන කාරණාව තමයි අපි සාකච්ඡා කළේ. කෙටියෙන් කියුවොත් එදිනෙදා වැඩ කටයුතු කරනකොට හැම කටයුත්තක්ම මනස සිහියෙන් කරන්න කියන කාරණාව. හිත එකඟ කරගන්න මූලික අභ්‍යාසයක් ඒක. ඉතින් අපි ඒ පිළිබඳව කරුණු ටිකක් 10වෙනි දේශනාවෙන් සාකච්ඡා කළා. 11 වෙනි දේශනාවේදී අපි සාකච්ඡා කරමු ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියන කාරණාව ඉඳලා ඉදිරියට. ඒ කියන්නේ ඉදිරිය බැලීමේදීත් දිසා බැලීමේදීත් මනාව හිතන්න කියලා කියනවා. ඒ කාරණාව පැහැදිලි කරනවා උදාහරණයක් ඇටියට සඳහන් කළොත් අපි කිසියම් කටයුත්තක gedir yedila ඉන්න වෙලාවේ, එහෙම නැත්නම් වෙන තැනක වෙන කටයුත්තක ඉන්න වෙලාවේ, නැත්නම් කාර්යාලයේ යම් කටයුත්තක යෙදෙන වෙලාවේ කාගේ හරි කටහඬක් ඇහුනොත් ඒ කටහඬ දිහා මම බලන්න ඕනේද කියන කාරණාව ඉස්සෙල්ලා තමන් හිතන්න ඕනේ. නැත්නම් ඒ හඬ ඇහුන පැත්ත මම බලන්න ඕනේද? සාමාන්‍ය අපේ ස්වභාවය තමයි හඬක් සද්දයක් ඇහිච්ච ගමන්ම බලන එක. නමුත් සිහිය ප්‍රඥාව දියුණු කරන පුද්ගලයා ඒක මුලින් හිතන්න වටිනවා. මොකද ඒ දිහාව බැලුවහම මගේ මේ භාවනා අරමුණ එක දිගට පවත්වාගෙන යන්න මට බාධාවක් වෙයිද? මුකුත් හිතන්නේ නැතුවනි පින්නතුනි, සිහිය නැති නිසා සද්ද ඇහුන ගමන් කෙනෙක් කෑ ගහනවා ඇහුන ගමන් කාටවත් බයිනවා ඇහුන ගමන් අපි කරන්නේ ඉක්මනට බලන එක. එහෙම නැත්නම් හොයාගෙන යන එක හඬ එන දිහා. නැත් ඉස්සරලා හිතන්න කියනවා මං එතෙන්ට යන එක හොඳයිද? ඒ හඬ ආපු දිහාවෙන් ඒ කාරණාව දිහා බැලුවහම මගේ රාගය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෝහය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ මේ දිහා බලන එක වටිනවද කියලා තීරණය කරලා බලන්න කියනවා. ඒකයි සඳහන් කළේ දිසා බැලීමේදී අනුදිසා බැලීමේදී සිහිය ප්‍රඥාව සහිතවම ඒ දිහා බලන්න පුරුදු වෙන්න කියලා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා ඒ විදිහට සිහිය ප්‍රඥාව පුහුණු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා මේ විදිහට ඉදිරිය බලනකොට වගේම අනුදිසා බලනකොට සිහියෙන් ප්‍රඥාවෙන් බලන්න පුරුදු වෙනවා නම් යම් කෙනෙක් තමන්ගේ භාවනා අරමුණ රැකගන්න එයාට බොහොම පහසුයි.
එහෙම නැත්තම් වෙනත් සිතුවිලි එක්ක සෑහෙන වෙලාවක් අපිට පොරබදන්න සිද්ධ වෙනවා හිත එකඟ කරගන්න ගියහම පෙරදා එකඟ වුණා වගේ බොහොම ඉක්මනට හිත එකඟ කරගන්න බැරුව යනවා සඳහන් කරනවා ආන් ඒ ක්‍රමය සමහර ලාට කෙනෙකුට අමාරුයි වගේ වෙන්න පුළුවන් අමාරුයි වගේ හිතෙන්න පුළුවන් මේ හඬ ඇහෙන දිහා සිහිය ප්‍රඥාව සහිතව බලන්න කියලා කියහම ඒක එහෙම වෙන්නේ නැහැ නේ ඇහිච්ච ගමන් අපිට බැලෙනවනි කියලා කෙනෙක් කියන්න පුළුවන් නමුත් හිතේ පාලනයක් තියාගන්න කියනවා බලනවද නැද්ද කියලා. අපි පාලනයක් නැති නිසානේ හිතට වමනා හැටියට අපි එකපාරම බලන්නේ. දැන් මේ පාලනයක් තියෙනවා කියලා කියන්නේ බලන්න කියලා හිත කීවත් නැවත මමම තීරණය කරනවා කොහොමද බලන්නේ. බලන්න ඕන දෙපාද කියලා. එහෙම කටයුතු කරන්න කියලා ප්‍රකාශ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැවත සඳහන් කරනවා මහණෙනි මම උඹලාට කරන්න බැරි දේවල් දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට අමාරුයි කියලා හිතුණට ඒවා කරන්න බැරි දේවල් නෙමෙයි. කරන්න බැරි නම් මම දේශනා කරන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා කරන්න පුළුවන් දේවල් විතරයි දේශනා කළේ. ඒ නිසා බැරි දෙයක් දේශනා කරන්නේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ අපිට කරදර කරන්න නෙමෙයිනේ මෙච්චර කල් දුක් විඳි. මහා කල්ප අසංඛ්‍ය හතරකුත් ලක්ෂ එකක්. මොනතරම් දීර්ඝ කාලයක්ද? ඔය කාල පරාසය තුල තමන් වහන්සේට තනියම නිවන් දකින්න අවස්ථා කෝටි කීයක් ලැබෙන්නේ නැද්ද? ඒ සියලුම අවස්ථාවල් අත්හැරියා. මගහැරියා කවුරු වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන්, මම වෙනුවෙන්. තමන්ගේ නිවන අත්හැරලා මේ තරම් මේ සංසාර ගමනේ ප්‍රමාණයක් කරලා දක්වන්න බැරි අසීමාන්තික දුක් කරදර දුක්ඛන්දරාවකට මූණ පෑවේ අපි වගේ පිරිසක් අමාරුවේ දාන්න නෙමෙයි. අමාරුවේ වැටිලා ඉන්න අපි ඒ අගාධයෙන් ගොඩ ගන්න. ඒ හින්දා මේ දේශනා කරලා තියෙන දේවල් අපිට කරන්න බැරි දේවලුත් නෙමේ. අපේ නිදහස නැති කරන්නත් නෙමේ දේශනා කරලා තියෙන්නේ. සමහර කෙනෙක් හිතනවා පන්සිල් රකින්න කාටද පුළුවන් කියලා. සමහර අය තර්ක කරනවානේ. පන්සිල් රකින අය කවුද ඉන්නේ? කාටද පන්සිල් රකින්න පුළුවන්? මදුරුවෙක්වත් නොමරයින්ද පුළුවන්ද? එහෙම නැත්නම් බොරුවක් කියන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒ හින්දා පන්සිල් රකින අය මේ සමාජෙ නැහැ කියලා සමහර අය තර්ක කරනවා. ඒකෙන් තේරෙන්නේ තමන් කොච්චර දුර්වලද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම බැරි දේවල් කියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මිනිසුන්ට පන්සිල් රකින්න පුළුවන් නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් කෙනෙකුට රකින්න බැරි නම් ඇයි ඒ තරමටම කෙලස් වැඩි? සිල් බිඳෙනවා කියලා කියන්නේ කෙලස් වැඩි නිසානේ. කෙලස් අඩු කරගත්ත පුජ්‍යලයාගේ සිල් බිඳෙනවා බොහොම අඩුයි. දැන් උදාහරණයක් හැටියට හිතලා බලමු. පිරිසක් එක්ක අපි ඉන්නවා. විවිධ දේවල් ඒ අය කතා කරනවා. මට ඒ අයට විහිළුවක් කරන්න හිතෙනවා. විහිළුවක් කියන්නේ මොකද්ද? පින්නතිනි විහිළුවක් කියන්නේ බොරුවක්. ඒකනේ සාමණේර භික්ෂුන් වහන්සේලා පිළිබඳව කරුණු දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා දන දන සිනහ මුසු බසිනදු මුසවා කිව පරිජීවේ. දැනගෙන හිනා වෙවිවත් බොරුවක් කියන්න එපා කියනවා. එතකොට සිනහ මුසු බසින් කියනවා කියලා කියන්නේ විහිළුවක්. බොහෝ වෙලාවට
නමුත් හොඳට හිතලා බලන්න විහිළුවක් කියන්නේ බොරුවක්. සමහර කෙනෙක් රැවටුනහම අපි පස්සේ කියන්නේ මං විහිළුවටනේ කිව්වේ කියලා. නමුත් අනික් පුද්ගලයා රැවටුනා කියලා කියන්නේ මගේ විහිළුව ඔහු බාරගත්ත කියන එකයි. ඔහු පිළිගත්ත කියන එකයි. දැන් සමහර අයගේ මතයක් තියෙනවනේ මේ අප්‍රේල් පළවෙනිදා කියන්නේ බොරු කියන්න ඕනේ දවස කියලා. ඉන්න සමහර උදේ පාන්දරම නැගිටලා ගිල ලොකු බොරුවක් කියනවා. අපාට ඊයේ රෑ ඉඳලා සැලසුම් කරන්නේ මේ පිරිස කොහොමද රවට්ටන්නේ කියලා. සමහරලාට ඒක අහපු සියලු දෙනාම රැවටිලා. සමහරට අපි ඥාතිය ක්‍රෝහලී ඉන්නවනම් එක්ක ගිහිල්ලා කියන ඊයේ අහවලා මැරිලා කියලා. හැමෝම කලබල වුණාම කි විහිළුවට කිව්වි කියනවා. නමුත් ඒගොල්ලෝ කලබල වුණේ කියපු කාරණාව පිළි අරන්නේ. එහෙම නැත්නම් අහනවා නුඹලට මතක නැද්ද අද පළවෙනිද කියලා. එතකොට ඒ විහිළුව කරන්න තරම් හිතේ ලොකු ක්ලේශයක් තිබ්බනේ. මේක කීම තුලින් අනික් අය රැවටුන ගමම්ම මට සිද්ධ වෙන්නේ නිරේට තව දොරක් ඇරෙනවා කියන කාරණාව ගැන නෙමෙයි හිතුවේ. ස්වල්ප වූ විනෝදයක් වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උල්ලංඝනය කරන්න එපා කියපු සිල්පදයක් උල්ලංඝනය කළා කියලා කියහම අකීකරු බවක් නේ. එතකොට අකීකරු ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබෙන්නේ නැහැ පින්නතුනි. දැන් පවුලක දරුවෝ කීප දෙනෙක් ඉන්නවනම් ඒ දරුවන්ගේ සමහර අය මව්පියන්ගේ වචනයට ගොඩක් කීකරුයි. සමහර අය මව්පියෝ කියන දේවල් එච්චර ගණන් ගන්නේ නැහැ. මව්පියෝ හැම දරුවටම එක වගේම ආදරෙයි. හැබැයි කීකරු දරුවට අකීකරු දරුවන්ට වඩා කොහොමත් තමන්ගේ හිතේ ඉඩක් තියෙනවා. පාසලට ගියහම ගුරුවරයා කියන හැම වැඩක්ම මනාව සිද්ධ කරන පාසලේ විනයට ගරු කරගෙන පන්තියේ හැසිරෙන ළමයිට ගුරුවරයාගේ තියෙන අවධානය ආදරේ වැඩිනේ. ඒ වගේ අපේ භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රාවක පිරිසට දේශනා කරහම මේ කළ යුතුයි මේ නොකළ යුතුයි කියලා නොකළ යුතුයි කියලා දේශනා කරපු දේවල් කරන අයටත් එනම් භාග්‍යතුන් වහන්සේගෙත් අවධානය අඩුයි. කීකරු ශ්‍රාවකයටම තමයි සරණ ලැබෙන්නේ. ඒක නිසා දේශනා කළේ මම කරන්න බැරි දේවල් කියන්නේ නෑ මහණෙනි. මේ ධර්මයේ තුලින් අපිට දේශනා කළා නම් යම් මාවතක් මෙන්න මෙහෙම අනුගමනය කරන්න මෙහෙම ක්‍රියාත්මක වෙන්න මෙහෙම පවතින්න කියලා ඒ හැම දෙයක් මෙහෙම කරන්න පුළුවන්. කරන්න බැරි දේවල් තියෙනවා. හැබැයි බැරි දේවල් භාගිතුන හසේ අපිට දේශනා කළේ නෑ. එක එක මට්ටම් වලට දියුණු වෙන්න තමයි භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් ඝනක මොග්ගල්ලාන සූත්‍රයේත් මේ කරුණු පැහැදිලි කරන්නේ පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ පැහැදිලි කරන්නේ. මෙන්න මෙතෙන්ට එනකන් දියුණු වුණාට පස්සේ මේ ක්‍රමයට අනුගමනය කරන්න. මෙතෙන්ට එනකන් දියුණු වුණාට පස්සේ මේ ක්‍රමයට අනුගමනය කරන්න. දැන් ගිහි අයට භාග්‍යතුන් වහන්සේ කොතනවත් දේශනා කරලා නැහැනේ විකාල භෝජනයෙන් වළකින්න කියලා. ගිහි අයට කොතනවත් දේශනා කරලා නැහැනේ නැටුම් ගැයුම් වැයුම් බලන එකෙන් වළකින්න කියලා. අපිට දේශනා කරලා තියෙන්නේ පංචශීලයේ ආරක්ෂා කරගන්න කියලා. ඒකට උපෝසත දවසේ අපි විශේෂ සීලයක් සමාදන් වෙනකොට පන්සිල් ඉක්මවා ගියපු තවත් ශික්ෂාපද තුනක් අපි සමාදන් වෙනවා අටසිල් හැටියට. හැබැයි මතක තියාගන්න ඕනේ පන්සිල් පද පහම රකින්න අපි දරනවද යම් උත්සාහයක් ඊට වඩා ලොකු උත්සාහයක් දරන්න ඕනේ අමතරව සමාදන් වෙච්ච සිල් පද තුන රැකගන්න. මොකද අපේ කෙලෙස් ඒ සම්බන්ධයෙන් වැඩියෙන් තියෙනවා. විකාල භෝජනයෙන් වැළකීලා ඉන්න කියලා කියහම උදේ ප්‍රතිඥා දුන්නත් හා කියලා හවස් වෙන්න වෙන්න මොනවා හරි අනුභව කරන්නම හිතෙනවා. පහසුයි කරන්න තියෙන්නේ සිල්පවාරණි කරන එකයි. එතකොට දැන් මොනවා හරි අනුභව කරන්න තියෙන තණ්හාව
සුගතියට දොර අරින මේ සීලය පවාරණය කරවන්න තරම් බලවත් වෙලා විවිධ හේතු දක්වලා මගේ සිල් පවාරණය කරවලා දැන් ගීතයක් අහන්න කොච්චර තණ්හාවක් තියෙනවද කියලා ටෙලිනාට්‍යයක් බලන්න කොච්චර තණ්හාවක් තියෙනවද කියලා පින්නතනි සමහර අය උදේ 8 සිල් අරගෙන හවස පවාරණය කරනවා හවස තියෙන ටෙලිනාට්‍ය බලන්න ඕන නිසා දැන් බලන්න මේ ක්ලේශය මේ පුජ්‍යලයව පාලනය කරලා නිදීනේද සිල් පවාරණය කරලා නාට්‍ය බලපං කියන තැනට ඔහුට බලපෑම් කරන්න මේ කෙලෙස් සහිත හිත බලවත් වෙලා තියෙන්නේ ඉතින් ඒ වගේ මේ නච්ච ගීත වාදිත විසූක දස්සන කියනකොට මේකේ කරුණු ගොඩක් කතා කරනවානේ ආංගේ ක්ලේශයන්ට අපි නිරන්තරයෙන් යට වෙනවා ඒකයි සඳහන් කළේ පන්සිල් වලට වඩා අමතරව සමාදන් වෙන මේ සිල්පද තුන ආරක්ෂා කරන්න හරි අමාරුයි කියලා. වීර්‍යවන්තයෙකුට ශ්‍රද්ධාවන්තයෙකුට ඒක අමාරු නෑ. සද්ධා මාත්‍රයෙන් මේ සිල් රකින්න හරිම පහසුයි. අකුසලයක් කරන්න යෙදෙන හැම මොහොතකම මේ විශ්වය පිළිබඳව සම්පූර්ණ අවබෝධය තියෙන මේ මහා පුරුෂයන් වහන්සේ මේ වාගේ දේවල් කරන්න එපා කියලා කිව්වේ ඒක කවදා හරි මට අනර්ථයක් වෙන නිසානේ සියල්ල දන්නේ භාග්‍යතුන් වහන්සේනේ ඒ නිසා මම මේක කරන්නේ නැහැ කියලා තීරණය කරන එක ශ්‍රද්ධා මාත්‍රයෙන් ගන්න තීරණයක් භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක පින්නතින ඔය වචන හතර තේරෙනවා නම් නිවන් දකින්න එක ප්‍රමාණවත්. ඉතින් ඒ නිසායි දේශනා කරන්නේ මම එපා බැරි දේවල් කරන්න එපා කියන්නේ නැහැ. පුළුවන් දේවල් විතරයි දේශනා කරලා තියෙන්නේ. අපිට අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඉතින් නිවන කියලා කියන්නේ මේ ලෝකේ තියෙන පරම සැපේනේ. ධර්මයේ එහෙම විස්තර කළේ නිබ්බාණං පරමං සුඛං උපාදියක් ගත්ත කෙනෙක් අත් දෙක පොරවාගෙන ඉඳලා ගත්ත නෙමෙයිනේ රෑ දවල් මහන්සි වුණා පාඩම් කෙරුවා අනික් තණ්හාවල් අත්හැරියා ලැබුවේ උපාදියක් වෙනුවෙන් කොච්චර තණ්හාවල් අත්හරිනවද විභාගයේ වෙනුවෙන් කොච්චර තණ්හාවල් අත්හරිනවද යාළු මිත්‍රයෝ ඔක්කොම අද විනෝද සවාරියක් යනවා මටත් අඬ ගහනවා ඒගොල්ලෝ යන්න කැමති නමුත් යන්නේ නැහැ හේතුව හෙට අනිද්දාට විභාගය තියෙනවා එතකොට විභාගයට පාඩම් කරන්න ඕන කියන කාරණාව මත විනෝද වෙන්න යන්න තියෙන තණ්හාවත් හරිනවනේ අපි ඉතින් ඒ වාගේ එක එක කාරණාවල් වෙනුවෙන් අපි තණ්හාවලත් හරිනවා එහෙම නැතිනම් නිවන් දැකීම වෙනුවෙන් සංසාරයෙන් එතර වීම වෙනුවෙන් සතර අපායෙන් මිදීම වෙනුවෙන් අත්හරින්න ඕන ප්‍රමාණය තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් ඒවා හැම එකක්ම පහසුවෙන් කරන්න බෑ. ලෝකේ උතුම්ම තැනට යන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඒ හින්දා මේ අපි හිතන තරම් පහසුවෙන් එක කරන්න බෑ. ලෞතර බුදු වෙන්න කොච්චර කැපකිරීම කළාද? මහරහතන් වහන්සේලා වෙන්න කොච්චර කැපකිරීම කළාද? නමුත් අපිට බුදු වෙන්න තරම් කැපකිරීම කරන්න කිව්වේ නෑනේ සංසාරයෙන් එතර වෙන්න. ඉන්න මේ සසරට බය නම් මේ කාර්යය යෙදෙන්න කියලා දේශනා කළේ. ඊළඟට පැහැදිලි කරනවා වෙනතින් මේ natthi මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මොකද්ද මේ කියන්නේ අපි? natthi මේ සරණං අඤ්ඤං මට වෙන සරණක් නම් නැහැ. බුද්ධෝ මේ සරණං වරං. භාග්‍යතුන් වහන්සේම විතරයි මට ඉන්නේ එකම සරණ. මට තියෙන එකම සරණ ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණයි. වෙන සරණක් මේ ලෝකේ තියෙනවද අපිට? ධම්මං විනා natthi පිතාච ලෝකේ තමේව තානං සරණං පතිට්ඨා. ඒක නිහම දේශනා කළේ. එතන සඳහන් කළේ ධර්මයේ හැර අපිට වෙන සරණක් නැහැ.
ධම්මං විනා නත්ති පිතාච ලෝකි ධර්මයේ හැර මට අම්මා කෙනෙක් නැහැ මට තාත්තා කෙනෙක් නැහැ තමේව තානං සරණං පතිට්ඨා තමන් තනියමම ඒ ධර්මයේ තුල පිහිටන්න ඕනේ කාටවත් පුළුවන් ද අපි ධර්මයේ පිහිටවන්නේ අපි ධර්මයේ පිහිටවන්න කාටවත් බෑ මේ විදිහට කියලා දෙන්න පුළුවන් යෙදෙනවද නැද්ද කියන එක තමන්ගෙන තීරණි අපිට බඩගිනි වෙලා ඉන්න කෙනෙකුට කෑම එකක් දෙන්න පුළුවන් බඩගිනි කිව්වොත් උයලා දෙන්නත් පුළුවන් කනවද නැද්ද කියන එක තමන්ගේ වැඩක් නේ ඒ වගේ තමයි ධර්මය කියලා දෙන්න පුළුවන් ධර්ම මාර්ගයේ යනවද නැද්ද කියන එක තමන්ගේ තීරණයයි ඉතින් මේ වෙනකොට අපේ ජීවිතවල අපි කොච්චර බණ අහලා තියෙනවද ඉතින් අහපු ධර්මයේ සියල්ලගෙම අපි යෙදුනේ නැහනේ මෙච්චර කල් යෙදුනා නම් අද මෙතන බණ අහන්න ඉන්නෙත් නැහනේ ඉතින් ඒ වගේ ධර්මයේ විතරයි අපිට මේ ලෝකේ තියෙන එකම සරණ අම්මා තාත්තා නැහැ කියලා කිවියයි නත්ති පිතාච ලෝකේ අම්මෙක් තාත්තෙක් මේ ලෝකේ නැහැ ඒගොල්ලන්ගේ සරණක් නැහැ එකම සරණ ධර්මයේ තුල පමණයි තියෙන්නේ ඇයි මේ අම්මා තාත්තා නැහැ කියලා කියේතොට අපි ඉන්න හිට මොකද වෙලා තියෙන්නේ පින්නතනේ අම්මට පුළුවන්කම තියෙන්නේ මගේ මේ ලෞකික ජීවිතයේ පුළුවන් තරම් උඩට ගන්න විතරයි තාත්තට පුළුවන්කම තියෙන්නේ මේ ලෝකේ මම අනික් අය පිළිගත්ත දැනුගත් පුද්ගලයෙක් බවට පත් කරන්න විතරයි තාත්තටයි අම්මටයි පුළුවන් ද මං සතර පායෙන් මුදවන්නේ තාත්තටයි අම්මටයි පුළුවන් ද මාව නිවන් දක්වන්නේ ඔය දෙක මේගොල්ලන්ට කරන්න බෑ ධර්මය තුලින් තමයි ඒ සඳහා මග කියන්නේ ඉතින් ඒ ධර්මය තුලින් කියන මාර්ගයේ ගමන් කරලා සතර පායට පිටුපානවා මිසක් වෙන මාවතක් වෙන ක්‍රමයක් නැහැ එහෙනම් මෙතන සඳහන් කරනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ බී සරණං වරං මේ ප්‍රකාශයේ මත යම් කෙනෙක් හරියටම පිහිටියොත් වෙන කාගේවත් සරණ හොයන්න යන්නේ නැහැ පින්නතුනි මට තියෙන එකම සරණ භාග්‍යතුන් වහන්සේගේ සරණයි කියලා හිතුවහම නමුත් අපි එහෙම වෙන සරණවල් හොයන්නේ නැද්ද අපි එහෙම සරණ කොච්චර හොයනවද මයික උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් අපි නුවණට අධිපති දෙවියෝ කියලා සලකන්නේ කවුද අපි එහෙම සලකන දෙවි කෙනෙක් ඉන්නවනේ නුවණට අධිපති ඉතින් අපි විභාගයක් එහෙම නැත්නම් මොනවා හරි ඒ වගේ විශේෂ දෙයක් කරනකොට එහෙම දෙවියන්ට පූජා පවත්වන්නේ නැද්ද පූජා පවත්වන අය ඕන තරම් ඉන්නවා නමුත් ඒ දෙවියන්ටත් වඩා උසස් කෙනෙක් නැද්ද සියලු දෙනාටම වඩා උසස්නේ භාග්‍යතුන් වහන්සේ ඒ කියන්නේ අපි නුවණට අධිපති දෙවියෙක් කියලා කෙනෙක් සලකනවා නම් ඒ දෙවියත් වඳින තවත් උසස් කෙනෙක් ඉන්නවා නම් අපි කෙලින්ම ඒ උසස්ම උත්තමයන් වහන්සේට පූජාවක් පැවැත්වුවා නම් අර සියලු දෙනාම ඊට වඩා යටත්නේ ඉතින් වගේ සරණ හොයනකොට භාග්‍යතුන් වහන්සේ ඇරෙන්න මේ ලෝකේ වෙන කවුද අපිට සරණක් තියෙන්නේ එහෙම හිතන කෙනාට භාග්‍යතුන් වහන්සේගේ වචන ඉක්මවන්න හිතෙන්නේ අපි ඉතින් බුදුන් වඳින්න ගිහිල්ලා මේ ප්‍රකාශය නම් ජීවිතේ කී පාරක් කියවලා ඇද්ද නමුත් ඒ කොච්චර කීවත් ඒක නිකන් වචන මාත්‍රයක් විතරක් බවට පත් වෙලා තියෙන්නේ පුරුද්දට කියනවා විතරයි සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති ඒ කියන්නේ පින්නතුනි මේ අතපය අකුලනකොට දිගාරිනකොට සිහියෙන් ප්‍රඥාවෙන් ඒ වැඩේ කරන්න කියලා පුටුවේ වාඩි වෙනකොට පුටුවේ වාඩි වෙනවා කියන සිහිය තියෙන්න ඕනේ පුටුවෙන් නැගිටිනකොට මම දැන් නැගිටිනවා කියලා සිහිය තියෙන්න ඕනේ
අත නමනකොට දැන් නමනවා අත දිගාරිනකොට දැන් දිගාරිනවා එහෙම සිහියක් තියෙන්න ඕනේ ඇඳේ වාඩි වෙනකොට ඇඳේ වාඩි වෙනවා කියලා සිහිය තියෙන්න ඕනේ ඇඳේ ඇලවෙනකොට ඇඳේ ඇලවෙනවා කියලා සිහිය තියෙන්න ඕනේ අවදි වුණාම අවදි වුණා කියලා දැනගෙන දැන් නැගිටිනවා කියන සිහියෙන් නැගිටින්න ඕනේ ඇවිදිනකොට දැන් ඇවිදිනවා කියන සිහිය තියෙන්න ඕනේ ඔය හැම කාරණාවෙදි සිහිය පවත්වනවා නම් එවන් අයට භාවනාවට වාඩි වෙච්චාම හිත බොහොම ඉක්මනට සමාධිගත කරගන්න හරි පහසුයි. ඉතින් ඒුණාට සමහර කෙනෙක් ඒකයි කියන්නේ සෑහෙන කාලයක් භාවනා කරනවා තවත් එක එක අරමුණුනේ හිතට එන්නේ කියලා. වාඩි වුණාට භාවනාවේ අරමුණ කොහොමත් නැහැ. ඇස් දෙක පියාගත්ත ගමන්ම රටේ නැතිව මතක් වෙන්න පටන් ගන්නවා. කරපු දේවල් මතක් වෙනවා. ඉදිරියට කරන්න තියෙන දේවල් මතක් වෙනවා. මේ වාඩි වුණේ මොකටද කියලා කතාවක් නම් ඇත්තෙම නෑ. ඉස්සරහට කරන්න තියෙන දේවල් කල්පනා කරන්න නම් ඒක හොඳම ක්‍රමයක්. ඇයි එහෙම වෙන්නේ? ඒකට බලපාන හේතු කීපයක් තියෙනවා. එකක් මනස නිදහස් නෑ. වැඩ වැඩි. ඉතින් දිගටම කරගෙන යනකොටත් හිත අර එක අරමුණකට එන්නේ නැත්නම් සමාධි වෙන්නේ නැත්නම් සිල්වලත් ප්‍රශ්නයක් තියෙනවා. සීල විසුද්ධිය නැති කිසි තැනක චිත්ත විසුද්ධිය සම්පූර්ණ වෙන්නේ නැහනේ. එහෙනම් කෙනෙක් භාවනා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අවමය හොඳටම පන්සිල් තියෙන්න ඕනේ. නිවැරදිව තුනුරුවන් සරණ ගිහිල්ලා තියෙන්න ඕනේ. අවමය හොඳටම පන්සිල් තියෙන්න ඕනේ. කාලයක් තිස්සෙත් එකඟ වෙන්නේ නැත්නම් අනික් දේවල් අතහැරලා භාවනා කරන්න උත්සාහ කළත් යම් ප්‍රමාණයකට ඇවිල්ලා නවතිනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ හුඟක් වෙලාවට සිල් ළඟ. එහෙනම් ඊටාම සිහියෙන් ආවර්ජනය කරන්න ඕනේ. මගේ සීලයට කොතනද පළුද්දක් උනේ? කවද්ද ඒ පළුද්ද උනේ? එහෙම හිතලා ඒ සිල්පදේ ආයේ සකස ගන්න ඕනේ. ආයේ තමන්ගේ සීල විසුද්ධිය ඇති වෙන්න චිත්ත විසුද්ධිය දිනු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වාගේ කාරණා ගොඩක් තියෙනවා. ඉතින් යමෙක් හරියට මේ දේවල් කරන්න පටන් ගන්නවා කියලා කියන්නේ එක වැඩක් හරියට කරනකොට වැඩ ගොඩක් නිවැරදි කරගන්න පහසු කරගන්න ඒක ලොකු උපකාරයක් බවට පත් වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හැම වැඩක්ම සිහියෙන් කරන්න. අන්න එහෙම සිහිය ප්‍රඥාව සහිතව වාසය කරනකොට නිකන් ඉන්න වෙලාවට කරන බොහෝ දේවල් නැතුව යනවා පින්නතුනි. අපි නිකන් ඉන්න වෙලාවට කොච්චර දේවල් කරනවද? නිර්ර්ථක වැඩ. අපි ගම පුටුවක වාඩි වෙලා කකුලක් සොලව සොලව ඉන්නවා. ඇත්තටම තමන්ගේ හිතින් මැහුවොත් මේ වෙලාවේ කකුල හොල්ලන එකේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා බලහම කිසිම ප්‍රයෝජනයක් නැ. වෙනම ක්ලේශයක් තියෙනවා පාදේ හොලෝ හොලෝ ඉන්න. සමහර කෙනෙක් මිදුලේ හිටගෙන තව කෙනෙක් එක කතා කර කර පොළව හරනවා. ඇඟිල්ලෙන් හරි නියපොත්තෙන් හරි පොළව හරනවා. තමන්ගෙන්ම ප්‍රශ්නයක් ඇහුවොත් මේ වෙලාවේ පොළව හරන එකිනුත් නුඹට ප්‍රයෝජනයක් තියෙනවද කියලා එතකොට තමයි තේරෙන්නේ මං කරගෙන යන්නේ බොහොම නිෂ්ප්‍රයෝජන වැඩක් කියලා. මෙන්න මේ විදිහට සිහිය ප්‍රඥාව පවත්වන කෙනාට මේ නිර්ර්ථකව කෙරෙන වැඩ ඔක්කොම නතර වෙනවා. ප්‍රඥාවන්තේ යෝගාවචරේ නැත්නම් මේ කරුණු දන්න කෙනෙක් අපි වාඩි වෙලා ඉන්න දිහා බලාගෙන හිටියහම අපි කරන දිහා කරන වැඩ බලහම තේරුම් ගන්නවා හිතේ කිසිම සමාධියක් සහනයක් නැති කෙනෙක් තමයි මේ ඉඳගෙන ඉන්නේ කියලා. එතකොට අපි නොදන්නවා වුණාට අපි ගැන මිනුමක් ඒ ප්‍රඥාවන්තයා ළඟ තියෙනවා අපි ඉන්නේ කොතනද කියන එක ගැන. ඉතින් අපි නොහිතුවට අපි අතර එහෙම අය කොච්චර ඇද්ද? අපි කොච්චර ඒගොල්ලෝ එක කීවත් සිල් ගුණ වඩනවා භාවනා කරනවා මෙහෙම කරනවා කියලා
මං වාඩි වෙලා ඉන්නේ ඉරියව්වෙම මාව අඳුර ගන්නව කොහොම කෙනෙක්ද කියලා. එතකොට අපි නොදන්න දේවල් මේ දහම තුලින් ජීවිතයට කොච්චර හේතු ගන්නවලා දීලා ඕනෑම සමාජයක නිවැරදිව ජීවත් වෙන්න බය නැතුව ජීවත් වෙන්න අවස්ථාව හදනවද? පිනතිනි මේ පන්සල් රකින්න එකේ ආනිසංස ගැන දේශනා කරනකොට එක ආනිසංසයක පැහැදිලි කරනවානේ කවුරුවත් ළඟට යන්න බය නැහැ කියලා. ඕනෑම සභාවකට යන්න බය නැහැ. සිල් රකින්න එකේ ආනිසංසය මොන විදිහ අය හිටියත් යන්න බය නැහැ ඉතින්ට. ඒ බය නැති කරන්නේ ඇයි? මම මොනම විදිහකටවත් වැරදි නැහැ. ඒ වැරදි නෑ කියන කාරණාව තමන්ගේ හිතින් ඉස්මතු වෙලා නැගී හිටිනවා. මට මෙතෙන්ට යන්න බය වෙන්න ඕනේ. මොකද මෙතන ඉන්න කාටවත් මගෙන් අහන්න බෑ අහවල් තැනදි බොරු කීව නේද කියලා. මෙතන ඉන්න කාටවත් මට චෝදනා කරන්න බෑ ප්‍රාණඝාත කරනවා නේද කියලා. මෙතන ඉන්න කිසි කෙනෙකුට මට චෝදනා කරන්න බෑ රාරක්කු බොනවා නේද කියලා. ඉතින් ඔබට එහෙම හිතෙනකොට එහෙම හිතෙන්නේ ඔබේ සීලය නිසානේ. එතකොට අර සමාජයට යනකොට ඒ සමාජයේ ඉන්න කාටවත් මේ පංච දුස්චරිතයෙන් කවදාවත් මට ඔබට චෝදනා කරන්න පුළුවන්ද? බෑනේ. එතකොට මට Tamanට එහෙම චෝදනාවක් කරන්න ඒ අයට බැරි නම් ඒ අය අතරට යන්න මට බයක් ඇති වෙනවද? කිසිම බයක් ඇති වෙන්නේ නැහැ. ආන් එහෙමනම් යටත් පිරිසෙන් පන්සල් හරි රකින්න පුජ්‍යලයා මරණ මංචකේදී නමුත් මාව අපායට යයිද කියලාවත් බයක් නම් කවදාවත් වෙන්නේ නැහැ. හොඳටම පූර්ණව විශ්වාසයි මීට වඩා හොඳ තැනක උපදිනවා කියලා. ඒකනේ සිල්වත් අය සතුටින් මැරෙන්නේ. සිල් රැකපු නැති අය බොහොම දුකසේ කඳුළුවක් වගුරුමින් මේ ලෝකේ අත්හරිනකොට සිල් රැකපු පුජ්‍යලයා හරි සතුටින් මේ ලෝකේ අත්හැරිනවා. ඒකට හේතුව තමන් දන්නවා මැරුණ ගමන් උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලා. උපදින්නේ මීට වඩා හොඳ තැනක නම් කවුද මැරෙන්න බය වෙන්නේ? නමුත් මරණාසන්න වෙනකොට තමන් කරපු අකුසල කර්ම ගොඩක් මතක් වෙන පුද්ගලයා කවදාවත් සතුටින් මිය යන්නේ නැහෙනේ. ආන් ඒ නිසා හැම වෙලාවෙම නිවැරදිවම ජීවිතේ පවත්වන්න වීරිය වඩන්න ඕනේ. ඒකටයි ජීවිතේ ලැබිලා තියෙන්නේ. අපි මෙහි ආවේ දැනට මේ ලෝකේ අපි කර කර ඉන්න මේ වැඩ කරන්න නෙමෙයි. මොකද සුගතියේ ඉන්න කාලේ සුගතියේ ඉඳගෙන සැප විඳින්න අපිට තිබිච්ච පින් ඉවර වෙච්ච නිසා තමයි එහෙන් එළියට බහැලා මෙහෙට එන්න සිද්ධ වුනේ. එතකොට එහෙන් එළියට බහැලා අපි මෙහෙට ආවේ ආපහු පින් කරගෙන හිටපු තැනට හෝ ඊට වඩා ඉහළ තැනකට යන්න. නමුත් මැරිලා ඉපදුනහම ඔය ඔක්කොම අමතක වෙන හින්දා මෙහෙ ඉපදුනාට පස්සේ හුඟක් අයට වෙන්නේ මීටත් වඩා පල්ලෙහා තැනකට යන්න. ජෝක තේරුම් ගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ පංචපුබ්බ නිමිත්ත කියන සූත්‍ර දේශනාවෙන් මේ කරුණු අපිට පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. එහෙනම් අපි ආවේ මොකටද මෙහාට? අපි අතින් වැය වුණ ෂය වුණ කුසල් ටික ආපහු රැස් කරගෙන තර කරගෙන එහෙයන්ද. නමුත් මෙහි ආවට පස්සේ වෙන්නේ ඒක මතක නැතුව වෙන වෙන වැඩවල යෙදිලා ඉන්න එක. තව විදිහකට කිව්වොත් මම ඔක පැහැදිලි කරන්නේ අපි වෙන ඔය ඇමරිකාවේ, ජපානයේ, ඉංගලන්තයේ, ඉතාලියේ වගේ රටවල් වල උපදින්න නැතුව අපි ලංකාවේ ඉපදුනේ හොඳට හම්බ කරන්න. ලංකාවේ හම්බ කරන්න පුළුවන් නම් ඉතාලිය යනවයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් මෙහි ඉපදුනේ මේ ආර්ථිකය ශක්තිමත් කරන්න නෙමේ, පින් හම්බ කරන්න. මේ ලෝකේ පින් කරන්න පුළුවන් රටවල් අතර හොඳම රට ලංකාව. බෞද්ධ රටවල් තව ලෝකෙ තියෙනවා. නමුත් ඒ බෞද්ධ රටවල් වලට භාග්‍යතුන් වහන්සේ නොදුන්න
අපට විතරක්ම භාග්‍යතුන් වහන්සේ ලබා දුන්න විශේෂ දේවල් අපට තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වලනේ බුද්ධ රාජ්‍ය කියන්නේ. ඒ බුද්ධ රාජ්‍යයේ සුවිශේෂී එකම චෛත්‍ය රාජයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දෙන්නේ ලංකාවටනේ. ඉතින් වෙන කිසිම රටකට ඒක දුන්නේ නැහෙනේ. අදිෂ්ඨාන කළා පරිනිර්වාණ මංචකයේ සැතපීලා ඉන්න වෙලාවේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ අටක් ඉතුරු වෙන්න ඕනේ කියලා. ඒ ප්‍රමාණයේ ඒ විදිහටම ඉතුරු වුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ උපදෙස් ඇතුව බ්‍රාහ්මණෙක් විසින් ඒ ධාතුන් වහන්සේලා බෙදුවා. බෙදලා බෙදලා දුන්නා පූජා පවත්වන්නට. හැබැයි ද්‍රෝණ අටක් ඉතුරුයි, බෙදුවේ ද්‍රෝණ හතයි. එක ද්‍රෝණයක් ඉතුරු වුණා. ඉතුරු වුණා කියන්නේ ඉතුරු කළා. ඒ ද්‍රෝණයම දෙනවා තනියම පැත්තකට. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ මව් පාර්ශවයේ ඥාතීන්ට. හැබැයි භාග්‍යතුන් වහන්සේ දන්නවා ඒ ද්‍රෝණයට අන්තිමට මොකද වෙන්නේ, ඒ ද්‍රෝණය අන්තිමට කොහෙද නවතින්නේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි වසර 5000ක් කල් මේ ශාසනය පවතින තාක්කල් මේ නොඑක් තැන්වලට ගමන් කරලා ඒ ද්‍රෝණය එක් තැන් වෙනවා. එතන ඉඳලා වසර 5000 ඉවර වෙනකම්ම ඒ ද්‍රෝණය වැඩ ඉන්න එක තැනක. ඒ වෙන කොහෙවත් නෙමේ, ඔබේ මගේ මේ පුංචි රටේ. ඒ අනුරාධපුරයේ මහසෑයයි. ඉතින් ඒතර මහසෑයක් මේ ලෝකේ නෙමේ, මේ කෝටි ලක්ෂයක් සක්වල වෙන කොහෙවත් නෑ. මහා ධාතුන් වහන්සේලා 7 නමක් අදිෂ්ඨාන කරාම කෝටි ලක්ෂයක් සක්වලකට බලපවත්වන බුද්ධ රාජ්‍යයේ මේ සුවිශේෂී ධාතුන් වහන්සේලා 7 නමෙන් 4 නමක් මේ චූටි රටට තීන්දු වෙන්න මේ රට කොච්චර බල සම්පන්නද. ඉතින් එහෙමනම් මේ ලෝකෙ කොහේ ඉපදුනාටත් වඩා ලංකාවේ පිං කරන්න බැරිද? ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට තනියම එක තැනක වඳින්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒ තියෙන්නේ ලංකාවේ. මේ මුළු බුද්ධ රාජ්‍යෙම අකු ධාතුන් වහන්සේලා දෙනමගෙන් එක නමකට වැඳගන්න අවස්ථාව තියෙනවා නම් ඒ ලංකාවේ විතරයි. දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ ලංකාවේ. වාම අකු ධාතුන් වහන්සේ කොහේ වැඩ ඉන්නවද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් පුංචි සටහනක් ධර්මයේ තියෙනවා. අපේ ග්‍රන්ථවල තියෙනවා වැඩ ඉන්නේ බඹලව කියලා. ඉතින් එහෙ ගිහිල්ලා වාම අකු ධාතුන් වහන්සේට වඳින්න අපිට තව කොච්චර කල්යයිද දන්නේ. බබලෝ යන්න එපෙයි. දළදා වහන්සේලා 4 නමින් දෙනමක්ම ලංකාවේ වැඩ ඉන්නවා. එහෙනම් පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ විශාලතම සරුවඥ ධාතුන් වහන්සේත් ලංකාවට තමයි දුන්නේ ලලාට ධාතුන් වහන්සේ. හිතලා බලන්න, ලලාට ධාතුන් වහන්සේ වැඳගෙන පින් කරගන්න ඕන නම් කොච්චර ඈත රටක හිටියත් ලංකාවට එන්න ඕනේ නැද්ද? ලක්ෂ ගාණක් වියදම් කරගෙන ලංකාවට එන්න ඕනේ. මේ කෝටි ලක්ෂයක් සක්වලේ කෙරවලේම බඹතලයේ ඉන්න දෙවියෙක් නමුත් ලලාට ධාතුන් වහන්සේ වඳින්න ලංකාවට එන්න එපෙයි. බ්‍රහ්මීයක් නමුත් එන්න එපෙයි. නමුත් අපිට මේ ධර්ම දේශනාව ඉවර වෙලා දැන් මෙහෙම්මම සේරුවාවිල යන් කියලා හිතුනොත් හෙට උදේ එළි වෙන්න කලින් අපි ලලාට ධාතුන් වහන්සේ වඳිනවනේ. තේරෙනවද ලංකාවේ ඉපදිලා තියෙන භාග්‍ය කොච්චරද කියලා? ආන් ඒකයි මම කිව්වේ, මෙහෙ ඉපදුනේ හොඳට හම්බ කරන්න කියලා. හොඳට හම්බ කරන්න පුළුවන් තැනක ඉපදුනාට බොහෝ දෙනා ගෙනාපු ටිකත් වියදම් කරලා තමයි යන්නේ. හරියට නිකන් සූදු පොලකට ගියා වගේ. ප්‍රඥාවන්තයා විතරයි ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. අන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ හැර මට සරණක් නැහැ කියලා කල්පනා කරාම මේ ජීවිතේ දිනන්න පින්නතුනි ඒ වාක්‍ය හරියට තේරුනොත් ඒ ප්‍රමාණවත්. ජීවිතේ නෙමෙයි සංසාරෙම දිනන්න
ඒක හරියට ප්‍රමාණවත්. දෙයින්ද නිතරම බුදුන් වැඳලා මේ වාක්‍ය කියවලා විතරක් නතර වෙන්න එපා. ඊට අනුගත වෙන්න අපි උත්සාහ කරමු. ඊළඟට සඳහන් කරනවා සිහිය ප්‍රඥාව සහිතව ඉන්නකොට අපි අතින් කෙලස් වර්ධනය වෙන අවස්ථා මගහැරෙනවා වගේම අපි කරන හැම දෙයක්ම මනස සිහියෙන් කරන්න අපි පුරුදු වෙනවා. ආන් ඒ නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්න කියනවා ජීවිතේ කරන හැම කටයුත්තක් තුළම සිහිය පවත්වන්න. ආන් එහෙම කෙනාට හිත එකඟ කිරීමේ මූලික බාහිර අභ්‍යාසයක් හොඳාකාරවම පුහුණු වෙලා තියෙන නිසා යම් මොහතක හිත එකඟ කිරීමේ කාර්යයට වාඩි වුණාම හරි පහසුයි හිත එකඟ කරගන්න. අර නොයේ සිතුවිලි ඇවිල්ලා පිරෙන එක එතකොට නතර වෙනවා. මොකද එදිනෙදා කරපු වැඩ සිහියෙන් කරලානේ. දැන් මේ වැඩ සිහියෙන් කරන්න එතකොට පහසුයි. සංඝාටිපත්ත චීවර ධාරිණී සම්පජානකාරී හෝති. සඳහන් කරනවා පින්නතුනි සංඝාටි කියලා කියන්නේ දෙපොට සිවුරට. සංඝාටි කියලා කියන්නේ දෙපොට සිවුරට නමක්. ඉතින් මෙතන සඳහන් කරනවා සංඝාටිපත්ත චීවර ධාරිණී සම්පජානකාරී හෝති. පත්ත චීවර ධාරිණී. පත්ත කියන්නේ එතකොට මොකෙටද? පාත්‍රයට. මෙතන සඳහන් කරන්නේ පාත්‍රා සිවුරු දරනකොට මනස සිහියෙන් ඒක කරන්න කියලා. ඉතර පාත්‍රා ඉතර සිවුරු පොරවනකොට මනස සිහියෙන් ඒක කරන්න කියලා කිවි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යවේක්ෂා හතරක්. පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව, චීවර ප්‍රත්‍යවේක්ෂාව, සේනාසන ප්‍රතිවේක්ෂාව, ගිලාන ප්‍රතිප්‍රතිවේක්ෂාව. මේ වාගේ ප්‍රතිවේක්ෂා හතරක් තියෙන්නේ සංඝයාට. අපේ පින්නතුනුත් සිල් ගත්ත දවසට ලැබුණ ආහාර වේල අනුභව කරන්න කලින් අපිත් ප්‍රතිවේක්ෂාවක් කරනවා නේද? මේ ආහාරයේ මොකටද? මේ ආහාරය මේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න සිහිය ප්‍රඥාව පවත්ව ගන්න කායික නිරෝගී බව පවත්ව ගන්නයි. ඒකට මේ ආහාරය අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ආහාරය අද අනුභව කරන්නේ අඩුතැන් පුරවන්නත් නෙමෙයි. ලස්සන වෙන්නත් නෙමෙයි. මොකටද එහෙනම් ආහාරය ඕනේ වෙන්නේ? මදය වර්ධනය කරගන්න නෙමෙයි. න මදාය න මණ්ඩනාය න විභූෂණාය ඉමස්ස කායස ටිතියා බ්‍රහ්මචර්යානුග්ඝාය इति පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං න උපාදිස්සාමි. යාහාරය අවශ්‍ය බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කර ගැනීම සඳහා. ඒ වගේම इति පුරාණංච වේදනං පුරාණ බඩගිනි වේදනා නැති කර ගැනීම සඳහා. ඒ වගේම නව බඩගිනි වේදනා ඇති නොවීම පිණිස. මොනවාද පුරාණ බඩගිනි වේදනා? දැන් එක වේල වළඳන කෙනෙක් ඊයේ දවල් වැළඳුවාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ ආයේ වළඳන්නේ අද දවල්ට. උදේ අවදි වෙලා පිණ්ඩපාතේ වැඩලා දානේ සිඟාගෙන විහාරස්ථානයට පැමිණිලා ඒ දානේ වළඳලා ආයේ පිණ්ඩපාතේ වඩින්න කාලයක් නැහෙනේ. ඒතර ඊයේ දවල් වැළඳුවාට පස්සේ අද දවල් තමයි ආයේ වළඳන්නේ. ඒතර පුරාණ බඩගිනි වේදනා කියන්නේ ඊයේ වළඳලා ඉවර වෙච්ච තැන ඉඳලා අද වළඳන මොහොත වෙනකම්ම තිබුණනේ බඩගිනි වේදනාවක්. ඒව තමයි පුරාණ වේදනා. ඒතර මේ ආහාරය අනුභව කරන්නේ ඒ පරණ බඩගින්න නැති කරගන්න. නවංච වේදනං දැන් වැළඳුවාට පස්සේ ආයෙ හෙට දවල් වළඳනකන් ආයෙ බඩගිනි වේදනා ඇති වෙනවනේ. එහෙනම් නව බඩගිනි වේදනා නැති කරගන්න පුරාණ බඩගිනි වේදනා නැති කරගන්න නෝපාදේශාමි
ඒ බඩගිනි වේදනා නැවත උපදින්නේ නැති කරගන්න. යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච පහසු විහාරෝච මගේ මේ ජීවිත යාත්‍රාව පහසුවෙන් පවත්වාගෙන යෑම සඳහා මම මේ ආහාරය අනුභව කරනවා. පින්ඩ ප්‍රාතපත්තිවේක්ෂාව. ජීවර පත්තිවේක්ෂාව මෙතන සඳහන් කරන්නේ පාත්‍රා සිවුරු දරනකොට සිහියෙන් ඒ කාර්යය කරන්න කියලානේ. එහෙනම් මේ සිවුර පොරවන්නේ මොකටද ලස්සන වෙන්නේද? භාගිතුන හසි දේශනා කරනවා ඒ සිවුර පොරවන්නේ මොකටද කියලා සිහියෙන් පොරවන්න කියලා. ඒ සිවුර පොරවන්නේ සීතලෙන් ආරක්ෂා වෙන්න. උණුසුමෙන් ආරක්ෂා වෙන්න. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න. සිවුර පුරවන්නේ. අන් ඒ නිසා ලස්සන වෙන්න නෙමෙයි. තමන්ගේ ආරක්ෂාව උදෙසායි මම මේ සිවුර පුරවන්නේ. ලස්සන වෙන්න කියලා පෙරෙව්වොත් වෙනම කෙලෙස් සමුදායක් එකතු වෙනවනේ. බලන අය සතුටු කරවන්න පෙරෙව්වොත් වෙනම කෙලෙස් සමුදායක් එකතු වෙනවනේ. නෑ මම මේක පුරවන්නේ මේ සීතෙන් ආරක්ෂා වෙන්න, උෂ්ණෙන් ආරක්ෂා වෙන්න. කීවරං පටිසේවාමි. යාවදේව සීතස්ස සීතස්ස පටිඝාතයි සීතලෙන් ආරක්ෂා වෙන්න. උන්හස්ස පටිඝාතයි උණුසුමෙන් ආරක්ෂා වෙන්න. ඩංශ මකස වාතා තප සිරින්සප සම්පස්සාන මේ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, සර්පයන්ගෙන් ආරක්ෂා වෙන්න. මේ ආදි වශයෙන් ප්‍රතිවේක්ෂා කරලා තමයි චීවරේ පරවන්නේ. සිහියෙන් පරවන්න ඕනේ. පාත්‍රය පාවිච්චි කරනකොට හරි සිහියෙන් පාවිච්චි කරන්න ඕනේ. පාත්‍රය පාවිච්චි කිරීම තුලින් ඇතිවෙන සුළු සුළු ඇවැත් ගොඩක් තියෙනවා. ඒ ඇවැත් නොවෙන්න පාත්‍රා වත මනාව දැනගෙන මේ ආදී කරුණුත් එක්ක පාත්‍රය පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඇඳුම් අඳිනකොට සිහියෙන් ප්‍රඥාවෙන් ඒක හිතන්න කියලා කියනවා. සිවුරු පුරවනකොට ඇඳුම් අඳිනකොට සිහියෙන් ප්‍රඥාවෙන් ඒක හිතන්න. මොකටද මේ ඇඳුම අඳින්නේ? කල්පනා කරන්න ඕනේ. සාමාන්‍ය ඇඳුම අඳින්නේ ප්‍රධාන කාරණාවක් විලිවසා ගැනීම. ඒක ප්‍රධාන කාරණාවක් ඇඳුම් අඳින එකේ. එතකොට සමහර අය ඇඳලා ඉන්න ඇඳුම් දැක්කහම ඇඳුම් අඳින්නේ ඇයි කියන මූලික කාරණාවත් දන්නේ නැහැ වගේ කියලා හිතන විදිහේ ඇඳුම් ඇඳගත් අය ඕනතරම් ඉන්නවා පාරේ. එතකොට අර අපි මුලින් කතා කරපු විදිහට දැන් එහෙම අය දිහා සමහරලාට බැලුවහම බොහොම තැම්පත් වෙලා තිබිච්ච මනසක් බොහොම ඉක්මනට අවුල් වෙලා රාග සහගත සිත් පහළ වෙලා ඒ පුජ්‍යලයා අකුසල් ගොඩකට ඇදගෙන යන්න සමහරට ඒ මගේ හැසිරීම් රටාව හේතු වීම තුල මටත් කුසල් පිරෙයිද? අනුන්ගේ හිත්වල රාගය උපද්දවලා අපිට කුසල් රැස් වෙන්නේ නැන්නේ එතකොට. ඉතින් ඒ වගේ මේ කාරණා හරියට නොදැනගත්තහම නිකම්ම කුසල් පිරෙන පැත්තක් තියෙනවා. ඔය කාරණා දැනගත්තහම නම් එහෙම වෙන්නේ නැති වෙයි. දැන් තේරෙනවද යම් කෙනෙක් ධර්මයේ හැසිරෙනකොට ධර්මයේ විසින් ඔහු ආරක්ෂා කරනවා කියන කාරණාව? එයි දහම් කරුණු දැනගන්න මම දිහා බලලවත් තව කෙනෙකුගේ හිතේ අකුසල චේතනාවක් උපදින්න එපා කියන තැනට යනවනේ. ඒතර මමත් රැකෙනවා අනුනුත් රැකෙනවා. එනිත ඔය වාක්‍ය තුල තියෙන මහ පුදුම ගැඹුර. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන වාක්‍ය තුල තමනුත් රැකෙනවා අනුනුත් රැකෙනවා. එනිසා මේ ධර්මය තුලින් තියෙන රැකවරණය මේ ලෝකේ වෙන කාගෙන්වත් අපිට හම්බ වෙන්නේ නැහැ. ධර්මදේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා නිවන් මගේ අනුපූර්ව ප්‍රතිපදාව පැහැදිලි කරන ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව ඇසුරින් සිද්ධ කරන 11 වෙනි ධර්ම දේශනාව තුළින් අපි එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික වෙන ලෝකෝත්තර ජීවිතයට බලපාන ධර්ම කාරණා ගොඩක් සාකච්ඡා කරන්න යෙදුණා.
ඉතින් මේ ධර්ම කාරණා ටික පැහැදිලි කරමින් සමාජයට දානය කරන්න මේ 11 වෙනි ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලැබුවේ නම්බර 419 B නැදුන ගණේ මුල්ලේ පදිංචි ඇග්නස් විජේපාල මහත්මිය ඇතුළු ඥාති පිරිස විසින් විජේපාල මහත්මිය ඇතුළු ඥාතීන්ගේ ප්‍රධාන අරමුණ දායකත්වයේ දරණ ඇග්නස් විජේපාල වන මාගේ ආදරණීය ස්වාමි පුරුෂයානම් වූ විශ්‍රාමික එම් විජේපාල මහත්මයා අභාවප්‍රාප්ත වී 2024 ජනවාරි 25 වන දිනට වසරක් සම්පූර්ණ වීම නිමිති කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා කරනු ලබන ධර්ම දානමේ පින්කමක් හැටියටයි මේ පින්කම සංවිධානය කරගන්න යෙදුනේ. මේන් රැස් කරගත් උදාරතර කුසල සම්භාරයන්ගේ අනන්ත අනුභවයෙන් දයාබරණීය ස්වාමි පුරුෂයාට ඉතාම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව පරලෝස සැපත් අපගේ පියාණන් වහන්සේලාට මෑණියන් වහන්සේලාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම එසේම පරලෝස සැපත් වන්නට යෙදුන සියලුම ඥාති සමූහයාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමි පාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් නිර්වාණ අවබෝධය සඳහා මේ පින් අනුමෝදන් කරන අතර වත්මන් විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ දුරන්දර අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම ඒ වගේම විහාරවාසී සියලුම ස්වාමින් වහන්සේලාට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම අපවත් වී වදාළ ත්‍රෛනිකායික සියලුම ස්වාමින් වහන්සේලාට නුවන් සුව ප්‍රාර්ථනා කිරීම රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජා කරන්නට යෙදෙන සියලුම රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් දේශකයන්න් වහන්සේට බොහෝ කාලයක් ධර්ම දේශනා කිරීම සඳහා මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ආශිර්වාද කිරීමත් දේශකයන්න් වහන්සේගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරමින් ඊටම ඉක්මන් භවයක සංසාරයෙන් එතර වෙන්න මේ අපි අනුමෝදන් කරන කුසල ශක්තියත් හේතු වේවා කියලා බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් අපටත් අපේ මව්පියන්ටත් පුණ්‍යානුමෝදනා කරන සදැහැති පිරිස බෞද්ධයා මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාව වේනුවෙන් මේ කුසල් හේතු වේවා ධර්ම දානමේ පින්කම සඳහා උපකාර කළ ආදරණීය සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ දූ දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට බෑනාවරුන්ට ලේලිවරුන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර ඇග්නස් විජේපාල වන මටද ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් තමන්ටත් තම ඥාතීන්ටත් ස්වාමි පුරුෂයාටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇග්නස් විජේපාල මෑණියන්ගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම අනු ඉෂ්ට සිද්ධ වේවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදයේ නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.